ගීක් යකා YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ මේ විශ්වයේම තියෙන වේගවත්ම ෆෝන් එක ගැන. අපි දන්නවා සාමාන්‍ය ෆෝන් එකක් ගන්න එක්කෙනෙක් එක්ක ෆොටෝස් ගන්න, කෝල් ගන්න, සෝෂල් මීඩියා ගන්න, ඒ වගේමයි ගේම් ගහන්න. ඉතින් මේ අද අපි කතා කරන්න යන ෆෝන් එක ඒ හැමෝටම වැඩිය වැදගත් වෙන්නේ ගේමර්ස්ලට. ඒ කියන්නේ මොබයිල් එකෙන් PUBG, Free Fire වගේ ඒ වගේම ඔන්ලයින් ගේමින් තරඟ වලට එම සහභාගී වෙන ගේමර්ස්ලට තමයි මේ ෆෝන් එක අවශ්‍ය වෙන්නේ. මේ ෆෝන් එක ගැන කතා කරද්දී මේකේ තියෙන ඔක්කොම performance එක සුපිරිම gaming experience එකක් ලබා ගන්න පුළුවන්. අපි මේ ෆෝන් එක ගැන කතා කරද්දී මේකේ පස්සට ගියොත් මේකේ තියෙන ලුක් එක අපි දන්නවා Black Shark 2 ෆෝන් එක. ඒකෙත් ආවේ සාම්ප්‍රදායික ලුක් එකකින් යුත් ඒ වගේමයි නිකන් බල්කි ලුක් එකක් එක්ක තියෙන නිකන් normal ෆෝන් එකක් විදිහට. නමුත් මේ ෆෝන් එක එයින් එහාට ගිහිල්ලා ඔයාට බලා ගන්න පුළුවන් කැමරා සෙටප් එක. අපි දන්නවා අයන් මෑන් කතාමාලාව ඔයා බලලා තියෙන අයන් මෑන්ගේ ආමේක විදිහට තමයි මේක නිපදවලා තියෙන්නේ. මෙතන තියෙනවා ට්‍රිපල් කැමරා සෙටප් එක. මේ සෙටප් එක ගැන කතා කරද්දී මෙතන තියෙනවා 64 මෙගාපික්සල් මේන් කැමරා එක, ඒ වගේමයි 5 මෙගාපික්සල් බොකි ලෙන්ස් එක, ඒ වගේමයි 13 මෙගාපික්සල් අල්ට්‍රා වයිඩ් සෙන්සර් එක. ඉතින් මේක මේ ගේමින් ෆෝන් එකක් වුණාට අපි එච්ච කැමරාගෙන කන්සිඩර් කරන්න නැති වුණාට අපි මේ ගැන කතා කරේ මේක 64 මෙගාපික්සල් තියෙන මේ වගේ හුඟක් කැමරාවත් හුඟක් හොඳ ෆෝන් එකක් නිසා. සාමාන්‍යයෙන් ගේමින් ෆෝන් එකක් ගන්නදී ඒකේ කැමරාව ගැන එච්ච කන්සිඩර් කරන්නේ නැහැ. නමුත් මේකේ මේ කැමරාව තියෙන මේ සෙටප් එක ගත්තාම ඉතාමත් අමුතු ලුක් එකක් තියෙන නිසා තමයි ඒක කතා කරන්නේ. ඉතින් ඒ වගේම ලුක් එකක් තියෙන කොටසක් මේකේ යටිනුත් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ තමයි මේකේ මැග්නටික් චාර්ජින් ඩොක් එක සම්බන්ධ කරන්න පුළුවන් කොටස. මේකේ 18 වොට් මැග්නටික් චාර්ජින් සපෝට් කරනවා. මේ ලුක් එක ගන්නත් එක තමයි ඒ කට්ටිය මේක හදලා තියෙන්නේ. ඉතින් අපි මේකේ ෆෝන් එක ඇතුළට ගියොත් මේක පාවිච්චි වෙන්නේ Snapdragon 865 කියන chip එක. ඒ වගේම 12GB RAM එකකුත් එක්ක 512GB storage එකක් එනවා. ඉතින් මේක gamers-ලට ඉතාම සුදුසුයි කියන එක මේකෙන් ඔයාලට තේරෙනවා. 12GB කියන්නේ දැන් තියෙන හොඳම games තුනක් සුපිරියරම ප්ලේ කරන්න පුළුවන්. අල්ට්‍රා ග්‍රැෆික් එක සුපිරියරම ගේම් ප්ලේ කරන්න පුළුවන් විදිහ තමයි මේකේ තියෙන performance මේ කට්ටිය නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේකේ display එක අනිවාර්යෙන් gamers-ලට හුඟක් වැදගත්. හේතුව අනිත් කට්ටිය බලා ගන්න ඒ වගේම මේකේ තියෙන refresh rate එක ඒ කට්ටියට හුඟක්ම වැදගත්. මේකේ තියෙන්නේ 7.1 inch display එක. මේක AMOLED තාක්ෂණයකින් තමයි හදලා තියෙන්නේ 90 Hz refresh rate එකකුත් එක්ක. ඉතින් අපිට හිතා ගන්න පුළුවන් හොඳම ගේම් එකක් වුණත් සුපිරියටම අපිට ද Free Fire, PUBG වගේ එකක් නා හොඳට shoot කරන්නෙම මේකේ තියෙන මේ display එක ඉතාමත් උපකාරී වෙනවායි කියන එක. ඒ වගේමයි මේකේ මේ ඔක්කොම performance එක මේ chip එකට එමත් සෑහෙන අපි දන්නවා battery බලයක් වැය වෙනවා. ඒක නිසා මේකේ තියෙන battery 5000 mAh battery එක. ඒ වගේමයි මේකේ battery එක සාමාන්‍යයෙන් අපි ෆෝන් එකක් ගත්තොත් ඒකේ තියෙන තනි battery එකක්. නමුත් මේකේ 5000 එක දෙකට කඩලා, ඒ කියන්නේ 2500 2500 විදිහට දෙකට කඩලා battery දෙකක් ආකාරයෙන් තමයි මේක සම්බන්ධ කරලා තියෙන්නේ. ඒ වගේමයි මේකට මම කිව්වා 18 watt තමයි wireless charging. නමුත් මේකේ අපිට එන්නේ USB type C port එකක්. ඒකින් charge කරනවා 65 watt fast charging technology එක පාවිච්චි කරන්න පුළුවන්. මේකේ ඒ කට්ටිය කියන්නේ fast pin charging නෙවෙයි. මේකට ඒ කට්ටිය කියන්නේ hyper charging technology කියලා. ඒ වගේම gaming phone එකක් වුණාට පස්සේ අපිට ඒ ගැන cooling ගැන අනිවාර්යෙන් කතා කරන්න ඕන. මේකේ තියෙන්නේ liquid cooling system එකක් කියලා තමයි ඒ කට්ටිය කියන්නේ. අපි දන්නවා liquid cooling system සාමාන්‍යයෙන් තියෙන්නේ ලොකු PC වල. සාමාන්‍ය PC වලත් නෑ i7 i5 වගේ හොඳ gaming PC වල තමයි මේකෙදී liquid cooling system එක පාවිච්චි කරන්නේ. මේකෙත් liquid cooling system එකක් තියෙනවා කියලා තමයි ඒ කට්ටිය කියන්නේ. ඒ වගේමයි අපිට මේකෙන් පිටතින් සම්බන්ධ කරන්න පුළුවන් පොඩි ඩොක් එකක් එනවා. මේකේ ෆෑන් එකකුත් එක්ක තමයි එන්නේ. මේ ෆෑන් එකෙත් අව ගේමින් එක්ස්පීරියන්ස් එක දෙන්න සුපිරිම ලයිට් ඒ ඔක්කොමත් එක්ක තමයි මේ ෆෝන් එකත් එන්නේ. ඉතින් මේකේ මේ කූලින් ෆෑන් එකේම සම්බන්ධ කරලා ගේම් එකක් ගහද්දී කිසිම හීට් වීමක් එන්නේ නැහැ කියලා තමයි ඒ සමාගම මේ කට්ටිය නම් කියන්නේ. ඒ වගේමයි දැන් තමයි මම මේකේ වැදගත්ම කරුණ කියන්නේ. සාමාන්යයෙන් ගේමින් ෆෝන් ගත්තම රෙඩ් මැජික් එක තියෙනවා. රෙඩ් මැජික් එකයි මේ Black Shark 3 Pro එකේ අතන තියෙන එකම වෙනස මෙන්න මේක. ඉතින් ඒ දෙක අතර ඩොලර් 100ක වගේ වෙනසක් තියෙනත් මෙන්න මේක හේතු වෙනවා. ඒ කියන්නේ මේ ෆෝන් එකේ ඔයාලට උඩ බැලුවොත් කිසිම නිකන් ෆ්ලැට් එකක් තමයි පේන්නේ. නමුත් මේක අපි ගේමින් මූඩ් එකට අපි දන්නවා Samsung වෙන
ඒකෙත් ගේමින් මූඩ් එකක් තියෙනවා ඒ වගේ ගේමින් මූඩ් එකකට මේකේ තියෙනවා ගේමින් මූඩ් එකකට දැම්මම පස්සේ එතන ඒක ඉස්සෙලා නෝමල් ෆෝන් එකක් වෙනුවට එයා ට්‍රිගර්ස් වෙනුවට නිකන් බටන් දෙකක් විදිහට ක්‍රියා කරනවා අපි දන්නවා එයා ට්‍රිගර්ස් වලට ඇඩිය බටන් එකක් ක්ලික් කරද්දී නිකන් ෆිසිකල් බටන් එකක් ක්ලික් කරද්දී අපිට අමුතුම හැඟීමක් එනවා එතකොට අපිට ටග් ගා ෂූට් කරන්නෙම ඉතාමත් පහසුයි ඉතින් මේකේ එහෙම සාමාන්‍ය පොප් අප් කැමරා වගේ පොප් අප් බටන් දෙකක් තමයි මේකේ තියෙන්නේ ඒක තමයි මේකේ තියෙන විශේෂම කරුණ හරි එහෙනම් මේ වගේ වීඩියෝ එකක් ඔයාලට ගේන්න හිතුවේ මේකේ තියෙන ඉස්සෙන් ඉඳන්ම ටෙක් ගැන කතා කරපු හින්දා ඉතින් ඔයාගේ අදහස් අනිවාර්යයෙන් මේ පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න මේ ෆෝන් එක ලංකාවට ආවට පස්සේ අනිවාර්යෙන් මම ගිහිල්ලා අරගෙන හරි මේකේ අන්බොක්සින් වීඩියෝ එකක් ගේන්න මම බලාපොරොත්තු වෙනවා එහෙනම් ඉතින් අනිවාර්යෙන්ම මම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න ඒ වගේම ඊට එහා පැත්තෙන් ඒවි බෙල් අයිකන් එක ඒක ක්ලික් කරොත් ඉතින් තමයි මම දාන වීඩියෝස් වල නොටිෆිකේෂන් එක ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ එහෙනම් ඉතින් ඔයාලා ගේම් ගහන යාළුවෝ ඉන්නවනම් නැත්නම් අර ෆ්‍රී ෆයර් චැම්පියන්ෂිප් එකට ප්ලේ කරන යාළුවෝ ඉන්නවනම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න ඒ වගේම මම මේකේ ඕඩර් කරන ලින්ක් එකම මේ පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියන්න එහෙනම් ඉතින් තවත් වීඩියෝ එකකින් අපි හම්බෙමු